ආයුබෝවන් පුතේ. කොහොමද ඉතින්? සෙල්ලම් කරනවද? ආ? ටීචර් වෙන වැඩ ඔක්කොම කරනවද? කරනව නේද? අම්මට කරදර කරන්න නැතුව ඒ වැඩත් ඒ වීඩියෝස් බලලා ලස්සනට ගෙදරට වෙලා කරන්න ඕනේ. සෙල්ලම් කරන්නත් ඕනේ. හරිද? හරි. අද මම කියලා දෙන්න යන්නේ අලුත් අවුරුද්ද ගැන. අලුත් අවුරුද්ද දන්නවනේ නේද? මම දැන් කියලා දෙන්න යන්නේ අලුත් අවුරුද්දේ ගොඩක් දේවල් දිනවන්නේ. නිව්‍ය කස්ටම්, නිව්‍ය ෆුඩ්ස්, නිව්‍ය ගේම්ස් ඒ වගේ තියෙනවා. එක එක ඒවා තියෙනවා. අද දැන් මම කියලා දෙන්න යන්නේ නිව්‍ය කස්ටම් ගැන. මේ තමයි නිව්‍ය එක. නිව්‍ය එකට මොකද කරන්නේ? ඕංචිලි පදිනවා, අපිට ඇහෙනවා කොහා කෑ ගහනවා, අවුව ගොඩාක් සැරයි, ගස්වල මල් පිපිලා ඒ වගේ තමයි නිව්‍ය එකට. ඕගොල්ලෝ රතිඤ්ඤා දානවා, හැම තැනින්ම රතිඤ්ඤා සද්ද ඇහෙනවා. එහෙම තමයි. ඒ වගේම තමයි නිව්‍යයේ විශේෂම දේ තමයි පුතේ නිව්‍ය කස්ටම්. It's very important. හරිද? අපිට ගොඩාක්ම වැදගත් අලුත් අවුරුදු චාරිත්‍ර. අලුත් අවුරුද්ද ගන්න අපි අලුත් අවුරුදු චාරිත්‍ර කරන්න. අපේ විනෝදයට සතුටට අපි හැමෝටම එකතු වෙන්න ඇරුණාම අලුත් අවුරුදු චාරිත්‍ර කරන්නේ ඒවා කරන්න ඕනේවා සීරීස්. හරිද? ආච්චි සීයා ගෙදර ඉන්නවනම් ආච්චි සීයත් එක්ක අලුත් අවුරුදු චාරිත්‍ර කරන්න ඇති. අම්මා තාත්තත් එක්ක අලුත් අවුරුදු චාරිත්‍ර කරන්න ඇති. මම ඕගලන්ට පෙන්නන්නම් අලුත් අවුරුදු චාරිත්‍ර. හරිද? මේ තමයි අලුත් අවුරුදු චාරිත්‍ර. ඒ කියන්නේ නිව්‍ය කස්ටම්. මේ තමයි පළවෙනි අලුත් අවුරුදු චාරිත්‍රය. චැරිටි ටයිම්. චැරිටි ටයිම් කියන්නේ මොකද්ද? කියනවනේ ඔන්න දැන් පුණ්‍ය කාලය. දැන් තියෙන්නේ පන්සල් යන්න, වෙන වැඩ කරන්න එපා. මේ නොනගතේ ඇවිල්ලා තින්නේ. දැන් තින්නේ පින් අතේ වැඩක් කරන්න. එහෙනම් අපි මොකද කරන්නේ? මල් අරගෙන, තෙල් අරගෙන, හඳුන් කූරු අරගෙන අපි යනවා පන්සල්. What is this picture? This is charity time. මොකද්ද? Charity time. පුණ්‍ය කාලය. පුණ්‍ය කාලයට බලන්නකෝ මේ අම්මයි තාත්තයි ඔයයි අයියයි ගට්ටියම යනවා කොහෙද? පන්සල් යනවා. චැරිටි ටයිම් එකට කරන්නේ ඒක තමයි. හරිද? දැන් තව එකක්. ඊට පස්සේ මොකද්ද? බොයිලින් මිල්ක්. දැන් චැරිටි ටයිම් ඉවර වෙලා අලුත් අවුරුදු උදා වුණාම අපි මුලින්ම කරන්නේ කිරි උතුරවන එක. මොකද්ද කරන්නේ? කිරි උතුරවන එක. කිරි උතුරවන්නේ කවුද? අනේ මෙතන නම් ඔය මේ බලන්නකෝ අම්මයි ඔයයි අම්මයි අක්කයි කිරි උතුරවනවා නේද? බොයිලින් මිල්ක්. හරි. කිරි උතුරවද ඔයගොල්ලෝ? තාත්තත් එක්ක කිරි උතුරවද? අම්මත් එක්ක කිරි උතුරවද? ඔව්, කිරි උතුරවන්න ඕනේ. අලුත් අවුරුදු උදා වෙනකොට අපි කිරි උතුරවනවා. එතකොට අපි ආසයි කිරි උතුරනකොට නේද? ලස්සනට කිරි මෙහෙම උතුරලා යනකොට අපිට සතුටුයි. හරි. ඊට පස්සේ අලුත් අවුරුදු උදා වුණාම අපි මොකද කරන්නේ? worshipping elders. worshipping elders. අපේ වැඩිහිටියන්ට අපි වඳින්න ඕනේ. මේ ගෙදර නම් වැඩිහිටිය සීයා. සීයට වඳිනවා මේ අයියයි අක්කයි දෙන්නත් එක්ක. දැන් අම්මයි තාත්තයිත් වඳිනවා නේද? මේ දෙන්න වැඳලා පස්සේ අම්මයි තාත්තයිත් වඳි. ඔබලගේ ගෙදරත් එහෙමයි නේද? අලුත් අවුරුදු උදා වෙලා ආහාර අනුභව කරාට පස්සේ ඕගොල්ලෝ අම්මට තාත්තට වැඳිනවා නේද? worshipping elders. ඒ කියන්නේ මේ worshipping elders. හරිද? ඕගොල්ලෝ දැන් තාත්තා බච්චුට්ටක් කිරි බච්චුට්ටක් කවලා ඊට පස්සේ බුලත් අරගෙන සීයා ඉන්නවනම් මුලින්ම සීයට වඳිනවා, ආච්චිට වඳිනවා, ඕගොල්ලෝ අම්මට තාත්තට වඳිනවා, ඕගලන්ට අයියා කෙනෙක් ඉන්නවනම් අක්කා කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට වඳිනවා. එහෙම තමයි. අපි වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. අපි මුලින්ම වැඩිහිටියන් වන්දනා කරන්න ඕනේ. අලුත් අවුරුදු චාරිත්‍රයක් පුතේ ඒක. හරිද? ඔගොල්ලෝ වැඳලා නේද මේ අවුරුද්දේ? ඊළඟ අවුරුද්දෙත් වඳින්න ඕනේ. හරිද? ඔන්න බලන්න. charity time. charity time කියන්නේ පුණ්‍ය කාලය. හරිද? ඊට පස්සේ boiling milk. boiling milk කියන්නේ කිරි ඉතිරවීම. කිරි ඉතිරවීම ගෙදරට කිරි උතුරනවා කියලා කියනවා. මෙන්න worshipping elders. වැඩිහිටියන් වන්දනා කිරීම. තවත්
ගොඩක් චාරිත්‍ර තියෙනවා. ඔගොල්ලෝ චූටිනේ. ඒකයි මම මේ ටිකක් ගත්තේ. හරිද? මේවා දන්නව නේද? එහෙනම් මාත් එක කියන්න. මොනවද අවුරු චාරිත්‍ර? වඩාද නිවේ කස්ටම්? මොනවද පුතේ? ආ මේ මොකද? අපි මුල්ම එක අරන් බලමු. Charity time. Boiling milk. Worshipping elders. නේද? තව තිනවා ගනුදෙනු කරනවා. රැකී රක්ෂා සඳහා යනවා. දැන් මේ ඔබල මොකද කරන්නේ අලුත් අවුරුද්දා වෙනකොට? කිරි උතර වෙනකොට එහෙම. මේ වෙලාවේ මේ sorry ඔබල වැඩ අල්ලනකොට. වැඩ අල්ලනකොට එහෙම මොකද කරන්නේ? ඕගොල්ලෝ අකුරක් ලියන්න ඕනේ නේද? අම්මා කිව්වද? ආ පුතා ඔයා දැන් අකුරක් ලියන්න එහෙම කිව්වා නේද? ඔයා ලස්සන අකුරක් ලිව්වා නේද? ඒ වගේ මුළු අවුරුද්දම ලස්සනට වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අලුත් අවුරුදු චාරිත්‍රය එහෙම තමයි. අලුත් අවුරුදු චාරිත්‍ර කරාම අපිට මුළු අලුත් අවුරුද්දම සුබයි. ඒක තමයි අපි විශේෂයෙන්ම නිව්යේකට මේ කස්ටම් ඔක්කොම කරන්නේ. හරිද? දැන් ඔයා දන්නවා නිව්යේ කස්ටම්. එහෙනම් ආච්චිගෙනුත් අහගන්න, සීයාගෙනුත් අහගන්න, අම්මගෙන් අහගන්න. ඒගොල්ලොත් නිව්යේ කස්ටම් දන්නවා. අම්මත් එක්ක එකතු වෙලා මේ නිව්යේ කස්ටම් පොතේ අලවන්න ඕනේ. හරිද? Charity time, boiling milk and worshipping elders. මේවා ඔක්කොම ඔයාගේ යාලේ බුක් එකේ පේස්ට් කරන්න ඕනේ. මට මේවා බලන්න එවන්න ෆොටෝ එකක් ගහලා. හරිද? හරි. එහෙනම් ඕගොල්ලන්ට ලස්සනම ලස්සන පාඩමක් අරගෙන මං ආයෙත් එන්නම්. හොඳද? Bye.